Oxford College of Business. All we do, all we are, is business education. ලක්සතු ශාඛා තුනක් මගින් රුපියල් 52,75,000කට අධික බාණ්ඩ ලබාගෙන මුදල් ගෙවීම පැහැර හැරීමෙන් මූල්‍ය වංශාවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධ නඩුව අද කුරුණෑගල මහාධිකරණයේදී යළි කැඳවනු ලැබුවා. ඉකුත් නඩුවාරයකදී විත්තිකාර පාර්ශවයේ ඉල්ලීමක් මත පැමිණිලි පාර්ශවයේ ලේඛන 53ක පිටපත් පරීක්ෂා කිරීමට අධිකරණයට දැන්වීමත් සමග අදාළ ලේඛනවල පිටපත් විත්තිකාර පාර්ශවයට ලබා දෙන මෙන් අධිකරණයේ පැමිණිලිකාර පාර්ශවයට දන්වා තිබුණා. ඒ අනුව මහාධිකරණය විසින් අදාළ ලේඛනවල පිටපත් පැමිණිලිකාර පාර්ශවයට ලබා දෙන මෙන් පොලිස් මූලාපරාධ විමර්ශන කොට්ටාසයට සහ නීතිපතිවරයාට දැනුම් දුන් අතර අද දිනේදීම ලේඛන පැමිණිලිකාර පාර්ශවයට ලබා දීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් විත්තිකාර පාර්ශවය විසින් අදාළ ලේඛනවල පිටපත් පැමිණිලිකාර පාර්ශවයට අද දිනේදී ලබා දීමට අසමත් වූ හේයින් එම ලේඛන ජූලි මාස 7 වනදා ලබා දීමට නියම කළ මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර මහතා නඩු විභාගය සැප්තැම්බර් 28 සහ 29 යන දෙදින තුල විභාග කිරීමට නියම කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හිරේ දාන්න ඕනේ. හා ඇවන්ගාඩ් එකෙන් හොරකම් කෙරුවා කිව්වා. හා සුදු වෑන් වලින් මිනිස්සු ඉස්සුවා කිව්වා, මැරුවා කිව්වා. එහෙම කියලා චෝදනා කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඉතින් ආණ්ඩුවේම පුද්ගලෙක් නියෝජ්‍ය නායකයා කරන්න කියනවා කියන එකත් ඉතින් ඇත්ත වශයෙන්ම ඒකෙන්ම පේනවා. ඒ කාලේ මේ ගෝඨාභය මහත්තයාට මේ මඩ ගහලා තියෙන්නේ බොරුවට කියන එක.